මහිතන්නේ අපි යළියලිත් තේරුම්ගත යුතුව තියෙනවා මේ රටේ සිද්ධවෙච්ච ප්‍රධානතම විශාලතම අරගලය මොකද්ද කියන එක මොකද ඒ අරගලේ අතුරු නිෂ්පාදනයක් වෙලා තියෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ක්‍රියා කලාපය දැක්කහම. මංහිතන්නේ අපි අරගලය කියන්නේ මොකද්ද කියිලා ආයායි මතක්කරගන්න එක අපිටත්වැදගත් රටත් වැදගත් අපේ ජනාජිවිිල්තුමාටත් වැදගත් නිසා මේ අරගලය කියන්නේ මෙරටේ මිනිුස්සු ඇගේ අමාරුවට හදාගත්ත අසනීපයට හදාගත්ත හෙමනැත්තා විවේකයගත කරන්න හදාගත්ත එකක් නෙවෙයි මෙරටේ පාලක පක්ෂය මෙරට පාලනය කරපු දේශපාල තමන්ගින් නොහැකිියාව උද්දච්චකම තමන්ගේ නොදන්නනාකම පාවිච්චි කරලා. මෙ රට්ට මේ රට රටේ මිනිස්සු වලට ඇදලදාපු තත්ත්වයක් යටදේ. ඒ පාලන ක්‍රමය පරිවර්තනය කරන්න. දියුණු පාලන ක්‍රමයකට එන්න. මේ දියුණු පාලන සංස්කෘතියක් හදන්න කියන මහජනතාවගේ වුවමනාව තමයි අපි අරගලයකයන්. මේ අරගලයේ සංකේතාත්මක තැන, ෝල් ේස් පිට බවට පරිවර්තනය වුණේ ඇත්තටම මිනිස්සු තමන්ගේ උද්වේගේ හෙමනැත්තන් තමන්ගේ නොරුස්සනාගතිය තමන්ගේ ආවේග. තමන්ට අනුව රටේ හැමතැනම ප්‍රකාශ කරන්නට ගියොත්. රට ඉතා නරකතැනට පත්වෙන නිසා, තමන්ගේ උද්දේගය ඉතාම අහිංසක විදියට අවිහිංසාවාදී විදියට එවගේම ලෝක සම්මතයන්ට අදාළව. ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානය වනේ ගෝල්ෆේස් සරගල බිම. තුර මේ අරගලේ හින්දා. මේ රටේ හිටපු අදක්ෂම අධූරදර්ශීම, උද්දච්චම එම නැත්තං මේ රට වලට ඇදල දැමීමට ආසන්න වශයෙන් සම්පූර්ණයම වගේ කියන්නට ඕනේ ගෝටාබේ රාජ පක්ෂව බලයෙන් පහ කරලා රටිං අයිං කරන්නට පුළුවන්. තොට ඒේ අපේක්ෂාව වනේ ඒ අයිංකිරීමත් එක්ක රට එහෙම නොමන පාලනයකට ගමන් කළ යුතුයි කියනන්නේ. තැන් අපිට අවශ්‍යයි ව්‍යස්ථාන කූල උත්තරයක් ඒ ව්‍යස්ථාන කූල උත්තරය ඇතුේ නි විි්‍රමසි මහත්්‍යයා. හෝම රි පහොට්ව චන්ය ංගලාවා. අපි කියමුකෝ ඒ ව්‍යවස්ථානු කූලයි කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයට ඉතා හොඳ හැකියාවක් තිබ්බා හොඳ උරගා බැලීමේ අවස්ථාවක් චාන්සකක් දීල තිබා මේරටේ අරගලය තේරුම් අරගෙන ඒට උත්තරදීලා මේරට පරිවර්තනය කරන්න හැකිියාවක් තිය නොනන්ගේ වැඩ පිළිවට අන්. නමුත් උන්දැමකක්ද කරේ පැවි අතරක් ැන්ඩ ඉස්සල්ල බලයා අරගෙන සංකේතාත්මක වර්ගලයට ගහල දැම්. අරලයට ගහල දැම්ම අරගලය විසින් ඒ අවස්ථාව ඔහුට ලබාදෙන්ඩ මූලික සාකච්ඡා පවත්වොමින් සිටන අරතුරද. ඇ රනිල් වික්‍රම සි එහ කර ට ි්‍රමසි ල්. කරන්න දැනුවත්ව. එක හේතුව තමයි අර සමාජ පරිවර්තනය එල්ලන්න රටේ මිනිස්සුන්ගේ අිලාශයට ඕමනාවට උත්තරයක් රනිල් වික්‍රම සිංහ ලන්න නෑ බලය ගන්නා තුරු රනිල් වික්‍රමම්සිං ආරගලය උසිගැන්වා. ගෝටාබේරජ පක්ස ළං ඉඳ ගනත් ෝටා බේරාජ පක්ෂට හරිවිදියට උපදෙක් දුන්න නං ගෝටා ේ රජ පක්ෂට මේ ඉරණ මත් වෙන්නේ නෑ එන එනිසා ළඟ ඉඳගන පාපමිත්‍රයෙක් විදියටට ගෝටා බේරාජ පක්සව එලවන අරගලයට සහයෝග දුන්න ෙවට පස ජනාදපති පුට ඉඳ ගත්තට පස්සේ. එයා අද අරගලයට ප්‍රහර දෙෙනවා ඒකට හේතුව තමයි. අරගලයේ විසින් එයා වැඩ පිළිවලක් ඉදිරිපත් කරේ නැත්තං ඒ අරගලය විසින් එයාවත් එලවනවාය කියන බීතිය බය මානසික කම්පාව අද වෙනකොට ජනාතිිපතිතුමාගේ ඇගේ තියනවා. දැන්ඒ සඳහා කරන එක තමයි මෙ නමවෙනි දට අසීම ය ි ක්‍රමසිං ජනාතිපත්තුමා තියනවා. එනිසා. නැත නමනිදා දවසක් කෙන හැම දවසකම මේරට පරිවර්තනය කරන්න අරගල කරපු මෙරටේ මිනිස්සුන්ට හිරකූඩුවලට අන්න වේවි. මොකද රනිල් වික්‍රම් සිංහගේ මානසික බීතිය විසිං මොනවාහෝ දෙයක් කරලා පොලිස්යේ කූඩුවලට මේ කණ්ඩාෑම ගාල් කර හම මේක හරිියයි කිය හිතන. ැි රනිලික්්‍රම සිංහට කියන්න යෙන්නේ. මේ අරගලය කියන්නේ එක තැනක තියනෙ එකක් නෙවෙයි. මේ අරගලය කියනෙ එක නාය එක් දෙන්නෙක් කරන එකක් නෙවෙයි. මේ අරගලය කියනන්නේ මේ රටේ සමස්ත මහජනතාව එකතු වෙලා කරන එකක්. ඔයාට කවදා හරි දෞසක වෙනවා. ඔය මානසිකකා බාදයෙන් ගැලවෙන්නට නම්. රටේමෙන්න්න මිනිුසු කොහ රික ඩුවක දාාලාතිය. දැන් වෙන්න ඒකන. තුන්සයක විතර ලිෂ්ට එකක්. සමහර පොලිසිවල මේ වෙලා වෙ තියෙනවා අත් අඩං ගොට අරං හිරකරන්න ඕන කියලා. දැන් හිරකුඩුුවල ඉඩනෑ. උසාවිියවල මේ අඩුහාගන්න විදික් නෑ ඒ නිසා අයගොල්ලො කරන්නේ සලාක ක්‍රමයට ඉඩ තියෙන විදිට එක එකක්කන අත් අඩංගොට අරගෙන ඒක් කෙන ෑ එලියට දාලා බයානකමයම නමවෙද පහුව න කංකොහ මරිතියාග යන වැඩ පිළිොලටයන්. සලාක ක්‍රමයට මයි ද මේ ලිෂ් එකෙන් අත් අඩං ගොට ගැනීමම් සිද්ධවෙ. මොකද ඉඩනෑ. එනිසා දැංට නැත්තම් මේ ලිස්්ටකට තව නමවවෙෙන ද දෙක් විතර යනකොට රනිල් වික්‍රමසිහ මහත්ත්‍යයටටයි පොලසිටයිවෙයි. මේ ට එන්න සියල මිනිුසු හිරන විදිියක් හදාගත් සියලුමිනිසන්ගේ ලිස්් එකක් හදාගත්. එම ලිටෙකු හදන්ඩ ලෑස්තිරන තියාගන්න. මොකද. අරගලයට උත්තර දෙනවා කියන්නේ අරගලේ විසින් ඉල්ලන දේ උත්තරෝඩ. එක උත්තර නැත්තං ඔය ඒක් කෙනාගිල්ල හිරකරයිගල අරගලේ නවතින්නේ නෑ හිරගෙවල් ලොකු කරන්න විතරයි වෙන්නන්නේ ඒමුණො තිරගලේ. ඉරගේ ඇතුළෙේ අරගලය සිද්ධ වේ. එනිසා අපපි කියන්නේ රනිල් වික්ට්‍රම සිංහ මහත්තයට පුළුවන්නන් ට්‍රයිකරල බලන්න තාම චාස්තතිය. පුළුවන්නන් ට්‍රයි කරල බලන්න මේ රටේ මිනිස්සුන්ට පොදු ජන සම්මුතියක් දෙන්න ඔයාට පුළුවන්නන් ට්‍රයි කරල බල. එකතමයි අපි කතා කරන මාතෘකාව. රටේ මිනිස්සුන්ට පොදු ජන සම්මුතියක් දීල බලන්න. ඔයා දක්ෂයෙක් කියනවා ඔයා වැඩ්ඩෙක් කියනවාට එක්ස්පිරියන්ස් තියෙනවා කියනවා. ඔයාට ජාති්‍යන්තර ප්‍රජාවය අවධානය තියෙනවා කියවා. ඒය ඔක්කම පවිච්චි කල්ලා පුළුවන්න රටේ ිනිුස්සතුන්ට සම්මුතියක්දේ. මම කරන්්ඩයන්නේ මේ වැඩි. මම මේ වැඩේ කරන්න මෙන්න මේ විදියටට. මේ රට් වැඩේ මට කරන්න මෙච්චර කාලයයක් යනවා මේ කාලය ඇතුළත මෙන්න මේ විදිිය ැපකිරීම ම ජනතාවකින් බලාපොත්තුවේවා. ඒක වැරදුනොත් තරදින්න මෙතැනි. ඒ වැරදුුණනොත් මගේ දෙවැනි පලන් බී මම ඒක කරනවා. මේ කෙටි කාලේ ඇතුළති මම්මේටික කරනවා මෙන්න මේ විදියට අපි මැතිවරණ නීති සංසෝධනය කරනවා. සාධර දනමක් එක් స ತ ತ ్ කා ್ ಲ තු ල් තුර ම ෞಕ ේවා కಡ තු ග ම. කරන්න කැපකිරීමම් කරන්න ඕන්න මාජනතාව කරන්න ඕන කැපකිරීමේ. ඇයි රනිල් ික්‍රම් සිංහ වැ්ඩෙක් මටි ලටදන්න බැරි. යි යි ඒ රහසක් ද යාග ික්‍රම් සි රට ඔක්කොම ෝඩෝ ය තරයිේක දැගන්න ඕන කියෙල නෑ. ඇත්ත කතාව තමයි.හ එහෙම වැඩපිළිවලක් නෑ. වැඩ පිවලක් නැති වුණහම, එඒයාටත්ව වන මේ අරගලයේ අර හිඟන්නලගේ තුවාලය වගේ ඉස්සරහට ගෙනියලා, මේකත් එෙක්ක පොඩි චූර්ණ එකක් අරගට කොහෝ මාරි අවුරුදු දෙක ගතකරන්න අවුදු දෙක ගතකරට පස්ස මොනොවාහරි සාස්තරයක් දාලා පුළුවන්ගුුණොත් ඊළඟ ජනාදතිපතිවරණෙ ඩිල්ලන්න. හැබැයි අපි කියනවා රටේ බලය හෝමාරු වෙන්නේෙ ඔබහිතන ඉස්සර ක්‍රමේයට නෙවෙයි. ඔඩ ඉගැ ගන්න මඕනෙනම්. ඔයා ඔයාගේ මාම ජයාර් ජයවර්ධන මහත්මයාගේ චරිතාප්‍රදාාන දෙක තුනක් කියවන්න. ය! එයාගේ චරිතා ප්‍රධානය ඇතුළේවා කියවගත් ොත්තුවයට අහුවවෙයි එයා රද්දගත්ත තැන් අද දවසේ රනිල් වික්‍රමසිහ ජනාධීපතිතුමාත් ඒ මාම වරද්දපු තැන් ඒ විදිහටම වරද්දන. මේ රට ලේ විලක්කරපු තරුණෝ මරපු. මරලා පාලකයෝ නැතිවෙච්ච, මේ රට ආපස්සට ගෙනනිච්ච ඒ වැරදිට කරනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයක්ත් ඒ විදිහටම කරනවා හැබැයි අපි ජනාධිපතිවරයට කියනවා. ඒ අසුනමය අනුවේ හිටපුත් ප්‍රජාවනෙවෙයි ඒ ජනතාවනෙවෙයි ඒ මනිස්සුනෙවෙයි ඒ පරම්පරාවනෙවෙයි අද මෙහෙයින්නේ. රනිල් වික්‍රමසිංහගේ වයසට ගිය මොලේ. අසූනමයෙන් නැවතුනාට මේරටේ මිනිුස්සුන්ගේ මොලේ අසුනමයෙන් නැවතිලා නෑ. එනිසා මේරට මනිස්සු දැන්දිියුණුයි. මේ පම්පරාවදියුණුයි, ඔයා හැප්පෙන්ට හදන පරම්පරාව. ඔයා අදදැකීම් ලබපු අසන පර පාවනේ. එනිසා අලුත්දැ මක් ගන්න වෙන්න්න මට මිස්සුන්ට නෙේ ජනාධිපතිතුමා විදිෙ රනිල් වික්‍ර සි හත්මට නි ල්පනාරන්න තවත් කල්පනා කරන්න, තවත් කල්පනා කල්ලා ඔයා වැඩ්දෙක්නං මේ වැඩේට උත්තරයක්දෙන්. ත්තරයක් දුන්න පයාට වැඩෙක්වෙන්න පුළුවන්ද ැයිද කියන එකක මේරටේ මනිසු තිීරණය කරයි.ඒම නැතිව, මේරට අරගල කරන අය අත්තඩංගෝට අරක්. ඒ ගොල්ලො හිරේතියලා නමවෙනිද වෙනකොට සීයක් දෙසිීියයක් හිරගවල් ොල තිබ්බයි කියලා. ACන්යේ මේරටේ අරගලේ සිද්ධ උුණනෙත්නෑ ස්සර හරගලය වෙන්නෙත්නෑ මතකතියාගන්න ලක්ෂයක් ලක්ෂ දෙකක් දසලක්ෂයක්. මයි පරටෙන් ක්කොම මේ අරගල කොට ස්කරුව අත් ඩං ගො ගන්න න අත්ත ඩං ගො ගන්න ඕන කොටස් රෝ. යායගේ වටෙත්තින්නවා හම අත්තඩං ගොට ගන්න කොටස් කාරයෝ. මේ අරගල කොටස් කාරෙක් යත් හරින යත් අග වැදින ත් නීතියාන කූල වත්තඩං ගොට පත්න්න ෝන එක තමයි අපි කියන්නන්නේ. එනිසා කරුණාගල්ල මේ යතාර්තය තේරුන් අරගන වැඩඩෙක් නං වැද්දක් කියල මෙරට මිනිුසුන්ට පෙන්න්නම්. නැත්තං වැඩ්ඩෙක් නෙවේ කියලා පුළුවන් කෙනෙකුට දීලා මේ රට තවත් අමාරුවේදා නැතුව පුළුවන් කෙනෙකුට දීලායන් ඒ එක තම අපිට කියන්න තියන්නේ. ඔයා වැඩ්ඩෙක් නෙවේ කියන එක ඔයා මේ වෙන කම් පෙන්නම් පෙන්නල තියෙනවා ඒනං තව තව කාලයක් ඔයාට තියෙනවා ඔය වැඩ්ෙක් කියලා පෙන්න්නන් ස්තුතියි